2018 වර්ෂයේ ඉංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයක් පවා දීම පිළිබඳව අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහන සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් විමර්ශන අද දිනේ සිදු කෙරුණා. ඒ සම්බන්ධ ප්‍රකාශ ලබා ගැනීම සඳහා එවකට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය තනතිල්ල බාරව සිටි සහකාර කළමනාකාර තරංග ඉන්දික අද දිනත් සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටියේ පිහිටුවා ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ වෙත කැඳවා තිබුණා. උදේ 10ට පැමිණි තරංග ඉන්දිකගෙන් සවස 4 වෙනතුරු ප්‍රකාශ ලබා ගත්තා. මේ පිළිබඳව ඔහුගේ නීතිඥ ප්‍රියන්ත ගමකේ මහතා අදහස් පළ කළා. ඔහු කියා සිටියේ අදාළ දර්ශනවල පළමු පිටපත නොමැතිව විමර්ශනය කිරීම පළක් නොවන බවයි. 2018 පස්සේ අපි 2021 ඉන්නේ වසර ගණනාවකට පස්සේ හදිස්සියේ නැවත විමර්ශනයක් ශ්‍රී ලංකාව ආරම්භ කරලා තියෙනවා. ඒක ඇත්තටම ටිකක් පුදුම සහගතයි. ඇයි මේ හදිස්සියේ නැවත කියලා? මොකද මේ පළවෙනි කාරණාව තමයි මේ සම්බන්ධයෙන් ICC ආයතනයේම ජාත්‍යන්තර පරීක්ෂණයක් ශ්‍රී රිචඩ්සන් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ලංකාවේදී පැවැත්ුණා. ඒ විමර්ශනයේට මගේ සේවදායක මහත්මයා සහභාගී වුණා. ඒ වගේම ඒ සඳහා ඔහු ඔහුගේ දුරකථන ගිණුම් පොත්තේ සේරම දේවල් ඉදිරිපත් කරා. ඒ අනුව ICC ආයතනය ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඔබට අප්‍රිකාව සාක්ෂි තියෙනවා ඔහුව මේ චෝදනාවෙන් නිදහස් කරලා තියෙනවා කියලා. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතාද අදහස් දැක්වුවා. අද දින අපි ගාල්ල තනනිල්ල බාරව කටයුතු කරන සහකාර කළමනාකාර තරංග ඉන්දිකව මේ ස්ථානයට කැඳෙව්වා. ඊයේ අපි ලබාගත් ප්‍රකාශයෙන් එළිවුණු කරුණු අනුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත්ත පැය 2010 ඉඳන් දැන් මෙතෙක් දක්වා ඒ අනුව එළිවෙච්ච කරුණු අනුව අපි ඉදිරියේදී ගාල්ල තනනිල්ල සකස් කිරීමේ කටයුතු වල යෙදී සිටින 17 දෙනෙක් යෙදෙන බවට අපි අඳුනගත්තා. ඒ 17 දෙනා වෙන වෙනම ගෙනල්ලා ලබාගත් කරුණු සමග අපි ප්‍රශ්න කරන්න බලාපොරොත්තු. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැන ගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.